රටක් නිදහස් බිමක් අපට පුළුවන් මේ රට හදන්න නිවහල් රටක් නිදහස් බිමක් අපිට පුළුවන් මේ රට හදන්න පුළුවන් ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කෙරෙන රනිල්ට පුළුවන් තවත් ජනරැලියක් නුවරඑළිය නගරයේ දීපවැත්තුණා. වතුකරේ ජනතාවට ලයින් කාමර වෙනුවට ගම්මානයක ජීවත් වීමේ අයිතිය ලබා දෙන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. තවත් නියෝජිතයින් කිහිප දෙනෙක් මෙම රැළිය ඇමතුවා. මේ මුළු රටේම අනාගතය රඳාපවතින්නේ 21 වෙනිදා ප්‍රතිපලයේ උඩ. අපි සියලු දෙනා එකතු වෙලා මේ රට බාර දෙන්න ඕනේ අපේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කියන එක පැහැදිලිව ප්‍රකාශ කරනවා. මේ ගමන අපි ඉදිරියට යමු. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ හීනය ඔබට ඉදන් කැලලක් සින්නක් කර දීලා ඒකේ ගයක් හදලා ඔබේ ඉච්ඡේ පදිංචි කරන එකයි කියන එක මම කියන්න කැමතියි. ඔබේ පඩිය 1700ට අරගෙන එන එකයි කියන එක පැහැදිලිව කියන්න කැමතියි. අදත් අපේ රටේ ජනතාවට මතක් කරනවා පුනරුද යුද හදන්න ගිහිල්ලා මහජන ආණ්ඩු හදන්න ගිහිල්ලා රට ආපස්සට ගෙනියන්න වැටිලා තිවිච්ච තැනට ගෙනියන්න උල්පන්දම් දෙන්න එපා කියලා මං තමුන් ආසරට මතක් කරනවා. සියලු දෙනා එකට එකතු වෙලා රට යලි නොවැටෙන්න ජාතික යුතුකම කරන්න අත්වල් බැඳගෙන ඉන්නවා. என்னෙන්සල් කුඩිරුකම නෝ මලේග මක්කලේ යලක රොම්බ පෙරමයා இருக்கே. වත්මන් රජ යටතේ වතුකම්කරුවන්ට පොරොන්දු වූ වැටුප් වැඩිකිරීමට තහවුරු කර තිබෙනවා. නමුත් වතුකම්කරුවන්ට රුපියල් 2500ක වැටුප් වැඩිවීමක් ලබා දෙන බව කියමින් ඔවුන් කුඩා තේවතු හිමියන් බවට පත් කරන බව කියමින් සජිත් ප්‍රේමදාස මහතා සාවාද්‍ය ප්‍රකාශ කරමින් වතුකරේ ජනතාව රැවටීමට උත්සාහ කරනවා. අපි කවදාවත් කඳුකරය පක්ෂ වශයෙන් වෙන්වී පාලනය කිරීමට බලාපොරොත්තුනේ නැහැ. එවකට අගමැතිව සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්ථාපිත කළ මේ පළාතේ ප්‍රාදේශීය සභා ඔවුන් ඇති කළ බව කියන සමහර දේශපාලඥයින් පවසනවා. නමුත් එහි සත්‍යතාව මේ ජනතාව දන්නවා. අනුන් කළ වැඩක් තමන් කළ බවට ජනතාව රවටා ඡන්දය ලබා ගැනීමට මොවුන් කටයුතු කරමින් සිටිනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද සලකුණ වන ගෑස් සිලින්ඩරය මෙවර ඡන්ද පත්‍රිකාවේ තිබෙන්නේ අග සිට ඉහළට එන විට 3 වැනි තැනයි. එබැවින් එළඹෙන සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරය ඉදිරියේ කතිරය යොදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය තහවුරු කරන්න කියා මා අපේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පසුගිය වසරක කාලය තුළ අපි ජනාධිපතිතුමා සමග ගමන් කළා. කඳුකර ජනතාවගේ අයිතීන් සම්බන්ධයෙන් බොහෝ දේ සහතික කර තිබෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනය තුළ බව කිව යුතුයි. තේ අස්වැන්න තව වැඩි කරන්න ඕනේ. අපේ අස්වැන්න මදි. හොඳ ආදායමක් ලබන්න ඕනේ. ස්මාර්ට් ඇග්‍රිකල්චර් ගෙනල්ලා කෘෂිකර්ම හැමතැනම දියුණු කරන්න. ලයින් කාමර ගම්මාන කරාම ඒ ගම්මාන ඇතුළට ස්මාර්ට් ඇග්‍රිකල්චර් ගේන්න මම උදව් කරනවා. පිට තියෙන සිංහල ගම්මාන වලටත් එළවලු වගා කරන්න අපි ස්මාර්ට් ඇග්‍රිකල්චර් ගෙනත් දිරිපත්ටි පාලනය දියුණු කරනවා. මේ අධ්‍යාපනය දියුණු කරන්න ඕනේ. මං අද ගාමිණි විද්‍යාලයට ඒ ඉඩම ලබලා දුන්නා. දැන් ඒ වගේම මෙහාට කර්මාන්ත ගේන්න තියෙනවා. ප්‍රධාන එක තමයි සංචාරක ව්‍යාපාරය. මේ තව අලුත් හෝටල් දාන්න තියෙනවා. රාජ් හෝටලේ බලනවා මෙහාට එන්න. සීතැලිය දියුණු කරනවා. නානුවේ දියුණු කරනවා. මස්කැලිය දියුණු කරනවා. බොහෝ දෙනෙක්ට සංචාරක ව්‍යාපාරයෙන් ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් ඇති කරනවා. ඔය වතුකරේ සුද්ධ හැදුවේ ගෙවල් ටික අපිට දෙන්න පුළුවන් සංචාරකින්ට. විදායක නිලධාරීන්ට අලුත් නිවාස හදලා දෙන්න.